ද්හ සම්පන්න කාරණික පිනතුනි කවුරුත් තුම් සද්ධර්ම ශ්‍රවනයට සූදානං වන මොහොත. ලෝතරා බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් අපට හිතසූ පිණිස පවතින ඒ දේශනා කරන්නටේ දනු උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටේදන මොහොත. කවුරුත් තමන්ගේ හිත නිසසල කරගෙන හොඳින් ධර්මශ්‍රවනය කරන්නට අවශ්‍යයි. එක දහම් පදයක් පවා තමන්ගි ජීවිතයට යොදාගන්නට පුළුවන්නන් ඒ ඔබට බොහෝ කාලයක් හිතසූ පිණිස පවතින් නක් බවට පත්වෙනවා. ඒකයි ධර්මයේ තියෙන වටිනාමදේ ඇතැම් විට ධර්මය පිළිබඳව ප්‍රසාධ මාත්‍රයක් ඇති කරගත්තත් එයත් ඔබට බොහෝ කලක් හිත සූ පිණිස පවතින දෙයක් බවටයි පත්වෙන්නේ. එනිසා මේ කියන කරුණු කාරණ පිළිබඳව ඔබේ අවධානය හොඳින් යොමුකොට ධර්මස්්‍රවනය කරන්නටවශ්‍යයි. අපි පසුගේ දින දේශනාව තුළිනුත් අපි කතා කරන්නටයදුනේ විශුද්ධිමාර්ග පිළිබඳව දශනා මාලාව ඔස්සේම අපි සාකච්ඡාවට භාජනය කරන්නේ ඒ විශුද්ධි මාර්ගය පිළිබඳව. විශුද්ධි මාර්ගය කියනකොට විශුද්ධි මාර්ගයේහි ආරම්භක කතාව එමත්තැ නම් විශුද්ි මාර්ගය අපිට ලැබුණ කොහොමොද කියනදේ අපි පෙරදේශනාව තුළ හොදිංස්ශ්‍රවනය කළා. අද දවසිද්ධි අපිට විශුද්ධිමාර්ගය තුළ ඇතුළත් කරුණු කාරණාටිකයි අපිට කතා කරන්නට තියන්නේ ඒ කාරණාටික අපි කතා කරනකොට අපිට විශේෂයෙන්ම දැනගන්නට අවශ්‍යදේ තමයි මොකදද මේ විශුද්ධිමාර්ග කියල කියන්න කියන දේ විශුද්ධියයි කියල කියන්නේ සබ්බ මල විරහිතා අච්චන්ත පාරිසුද්ධින් නිබ්බානං වේදි තබබං වන පිළිබඳව අර්ථදක්වන්නේ විදිහට එකයන්නේ කිසිම කෙළුටක් නැති බැවින් හා ඉතාමත් පිරිසිදු බවින් අච්චන්ත පාරි සුද්ධින් ඉතාමත් පිරිසිදු බැවින් ඒ නිබ්බානං නිර්වාණයට ඒ විශුද්ධි මග්ග විසුද්ධි මග්ග කියලා දක්වනවා. එතකොට ඒ පිරිසිදවීම් සංඛ්‍යාත නිර්වාණයට යම්කිසි මාර්ගයක් තියෙනවනං ඒ නිර්වාණය විශුද්ධිය කරා ඇති මාර්ගයයේ වැටි ඇති මග විශුද්ධි මාර්ගය නම් වෙනවා. එතකොට ඒ විශුද්ධි මාර්ගය පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල ඒ විශුද්ධි මාර්ගය පිළිබඳව දේශනා කරනවා. ඇතැම් තැනක්කදි බුදුරජාණන් වහන්සේ. සබ්බේ සංකාරා අනිච්චාති යදා ප්ඥාය පස්සති අතර නිම්බින්දති දුක්හේ ඒ සමක්ගෝ විසුද්ධිය ඒ සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව යම් විදිහකින් නුවනින් දකිනවනං ඒ නුවනින් දකින කෙනා දුකෙහි කලකිරෙනවා ඒ කලකිරුණ කෙනාට තමයි ඒ කලකිරීම තමයි ඒ ස මක්්ගෝ විසුද්ධියා තමයි විුද්ධියට ැතිනම් නිවනට මග කියලා දේශනා කරනවා. එදකට මෙතැනදි විශුද්ධියට මඟ හැටියට බදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ දුකපිළිබඳව පවත්වපු කලකිරෙන බව නැතිනම් අනිත්‍යානු දර්ශනය තුළ ලබාගත්ත දුකෙහි කලකිරීම කියන දේ විශුද්ධියයට පාරිශුද්ධත්වයට නිවනට මගක් හැටියට දෙසනා කලා ගේ ඇතැම් තැනකද දෙහාන ප්‍රඥාආදී ධර්මයන් විශුද්ධියයට මඟ හැටියට දේශනා කරනවා යම්හි ජානංච ප්ඥාච ප්ඥංච සචේ නි්බාන සංතිකේ යම් දෙහාන ප්‍රඥාවක් තියෙනවනං දෙහානයක් සහ ප්‍ර්ඥාවක් තියෙනවනං අන්න ක තමයි නිවනට තියන මග හැටියට දේශනා කරනවා ඒවගේම කම්මාදී වසයෙන් කම්මං වි්්‍යාච ධම්මෝච සීලංජීවිත මුත්තමං ඒතේන මච්චා සුද්ජන්ති නගොත්තේන ධනේනවා කියල දේශනා කරනවා කම්මං කියල කියනවා කර්මයෙන් සත්ත්වයා පිරිසුදු බවට පත්වෙන්නේ නැහැ. එතකොට කර්මය කියනකොට මෙතනදි කර්මය කියන වචනයෙන් අදහස් කරන්නේ අපි සාමාන්‍යයෙන් දන්න කර්මය කියනෙකෙම නෙමේ මෙතනදි කර්මය කියනෙකෙන් අදහස් කරන්නේ මාර්ගචේතනා සහ මාර්ග ප්‍රඥාවඒමාර් මාර්ග සිතකය දෙන නුවන කියන මේ ධර්මයන්ගෙන් තමයි කෙනෙක් පිරිසිදු වෙන්නේ එනිසා ඒ කර්මය තුළින් කෙනෙකු පිරිසිදු වෙනවා කුමන කර්මයන්ගෙන්ද ලෝකෝත්තර මාර්ගය සහ ලෝකෝත්තර මාර්ගයෙහී දෙන ප්‍රඥාව තුළ විදච අවිද්‍යාව දුරකොට ලබන්නා වූ විද්‍යාව එමත් ඇතිනම් සම්මයක් දෘෂ්ටිය තුළ කෙනෙකු පාරිශුද්ධත්වයට පත්වෙනවා. එවගේම දම්මෝච දම්මෝච කියල කියනවා ඒ සමාධිය එමත් නැතිනම් ඒ ධර්ම සංඛ්‍යාත සම්මාවායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංගටික සම්යක් ්‍යයාමය එවගේම සම්මයක් සතිය සම්මයක් සමාධිය කියන මෙන්න මේ ගුණ ධර්මයන් තුළින් කෙනෙ පිරිසිුදුවීමට පත්වෙනවා එවගේම සීලය කියන එකෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මෙන්න මේ ධර්මයන්ගෙන් ඒත්තේ එන මච්චා සුද්ජහන්ති මේ ධර්මයන්ගෙන් සත්්‍යයා පාරිශුද්ධත්වයට පිරිසුදුවීමට පත්වෙනවා ගොත්තේන ධනේනවා ගෝත්‍රයෙන් හෝ ධනයෙන් සත්‍රයා පිරිසුදු බවට පත්වන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතනදි පිරිසුදුවීමේ මඟ හැටියට ඒ මාර්ගචේතනා මාර්ග ප්‍රඥාව ඒවගේම සම්යයක් දෘෂ්ඨයාදී විද්‍යාවන් එවගේම වායාම සතිසමාධිය ආදී ධර්මයන් ඒවගේම වාචාකම්මන්තා ජීව ආදී සීලයෙන් යුක්තව වනං කෙනෙක් ඒ කෙනා පිරිසිදුවීමේ මඟට අවතීරණ වන කෙනෙක් හැටියේටයි. එවගේ ඇතැම් තැනකදී සීලය කියන දේ නිවනට මඟ හැටියට නැතිනම් පාරිශුද්ධත්වයට මග හැටියට පෙන්නනවා. සීලාදී ධර්මය එතනද සබ්බදා සීල සම්පන්නෝ ප්ඥවා සුස මාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්ත්ෝ ඕගං තරති දුත්තරන් ටඒ කෙන නිවනට පත්වවෙෙන්නේ නතිනම් පිරිසිුදු බවට පත් වෙන්නේ විශුද්ධියය අවබෝධ කරන්නේ හැමදාම සේලයෙන් යුක්තව ඉතාමත් ප්‍රඥා සහිතව එකඟ වූ සිත්්තතිව.ඒවගේ ආරම්භ කළ වීර්ය ඇතිව ඒ වාසය කරන කෙනා නිවන කෙරෙහි මෙහෙ වූ සිටිං වාසය කරන කෙනා ඕගන්තරති දුත්තරං. තරණය කිරීමට අපහසු වන මේ ඕගය රණය කොට දක්වනවා. එතකොට මේ වගේ තැන්වලදි සීලාදී ධර්මයනුත් විසුද්ධියට මගක් ලෙස දේශනා කළා. එවගේම තවත්තැනක එක අයනු අයම් භික්හවේ මග්ගෝ සත්තානං විසුද්ධහා. මහනිනමේ එකම මගයි සත්වයන්ගේ විශුද්ධිය පිණිස තියෙන මෙහම කියල බුදු භාග්‍යතුනාස් මෙහෙම දේශනා කරනවා මේ සතර සති පට්ඨානය වනට නැති නම් විශුද්ධියයට තියෙන එකම මග හැටියට. මේ විදිහට සත්‍යයන්ගේ විශුද්ධිය පිණිස පවතින දෙයක් හැටියට සතර සති පට්ටහනයක් දේශනා කරනවා. මේ විදිහට නොයෙක් නොයෙක් තැනද විශුද්ධිය කියනදේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මාර්ගය නොෙක් ආකාරයෙන් පෙන්වා දෙනවා. නමුත් මේ කාරණාවත් තුලදී බුදුරජාණන් වහන්සේ විශුද්ධයට මග හැටියට දේශනා කරන්නේ සීලයේ පතිත්හාය නරෝ සප්ඥෝ ප්‍ර්ඥාවන්ත කෙනාගේ පවත්නා සීලය එවගේ චිත්නම් ප්ඥංච භාවයන් හිත දියුණු කරනවනං සමතයෙන් යුක්තව. එවගේ ප්ඥංච භාවයන් ප්‍රඥ්ඥාව වඩනවනං ආරද්ධ විරියෝ වීර්ය තියෙනවනම් එටකොට සීලය සමාධිය ප්‍රඥාවසාහ වීර්ය කියයන මේ ධර්මයන් දුජාණන් වහන්සේ මෙතනද ප්‍රධාන කොට දක්වනෝ මෙන්න මේ ධර්මයන්ගින් යුත්තව යම්කිසි කෙනෙක් කටයුතු කරනවන්නං අන්න එක තමයි නිවනට තියන පිරිසිදවීමට තියෙන පාරිශුද්ධත්වයට තියෙන මගයි කියලා පෙන්නර දෙනවා. එතකොටට මේ සීලේ පතිත්හාය කියලකිව සීලයක පිහිටිනවා කියන එක සීලයයි කියනකොට අපි දන්නව සීලය කියල කියන්නේ ඉතාමත් පිරිසිදුකොට රැක්කයුතු ආරක්ෂා කළ යුතු කයව්චන දෙකය සංවරයේ සඳහා දක්වන දෙයක් හැටියට. ඒ සීලය අපි පිහිටිය යුතු තැනක්. එනිසයි සීලයේ පතිත්්හාය කියල කිවේ සීලයක පිහිටා සිටිනවා කියලා. ඒ සීලයේ පරිපූර්ණ කළ යුතුදයක්. අපි පිරිය යුතු දෙයක් හැසිරී යුතු දෙයක් කළ යුතු දෙයක් නැතිනන් ශික්‍ෂාපද ටික සමාධන්වෙලා නිකං ඉඳගෙන හිටියයි කියලා සීලේ රැකින්නේ නැහැ එක පරිපූර්ණ කළ යුතු දෙයක් එක පරිපූර්ණ කළ යුතු දෙයක් හැටියට අපිට පේන්නේ සප්ඥෝ ප්‍රඥාවන්ත කෙනෙකුට අපි පසුගේ දේශනාවතල කිව කෞුද ප්‍රඥ්‍යාවන්තය කියල මෙතනද අදහස් කරන්න කියලා ප්‍රඥාවන්ත පුද්ගලයා කියල කියන්නේ සප්ඥවත් පුද්ගලයා කියල කියන්නේ ත්‍රහේතුක ප්‍රතිසදිිලාබී පුද්ගලයා ලෝක අකුසල විපාක අහේතුක සිත්්තලින් ප්‍රතිසන්දිිගන්න තිරස්්චානගතාදී සත්වයන්න න්නවා එවගේම දහේතුක පතිදි ලබ විහේතුක ප්‍රතිසන්දිි ග්‍රාහි මනුෂ්‍යයින් සිටිනවා ඔවුන් දුරුවල කුසල කර්ම ඇත්තන් එනිසාම ස්වභාවයෙන්ම ධර්මාර්ථයන් වටහාගන්නට පුළුවන්කමක් ඇත්ත නැහැ. සාමාන්‍යයෙන් එබදු පුද්ගලයන්ට ලෝකේහි පවත්නා නුවනවත් හරියට පවත්වන්නට පුළුවන්කමක් ඇත්තෙ නැහැ. කෙලත්තුලු ආදී ස්වභාවයන්ගින් යුත්තවඋන්ට ධර්මය තේරුම් ගන්නේ ඉතාම අපහසු දෙයක්. එනිසා එබඳ පුද්ගලයන්ට දහේතුකයි කිය කියවා. විිහේතුක පුද්ගලයන්ට ත්‍රිහේතුකවීම සඳහා කළ යුත්තෙත් කිසේ හෝ කුසල ධර්මයන් කෙරෙහි හිත පහදවා ගැනීමම තමයි. එතකොට ත්‍රහේතුකයි කියල කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුළ හඳුනාගන්නට තියෙන ලක්ෂණය නං අපි පෙර සිහිපත් කලාසේම කුසලා කුසල ධර්මයන් පිළිබඳව තේරුම්ගන්නට පුළුවන්කම යහපත අයහපත පිළිබඳව දැනගන්නට පුළුවන්කම ෝකෝත්තර ධර්ම විශයෙහි ප්‍රඥාව පවත්වන්නට පුළුවන් කම. මේ වගේ මට්ටමකට අපි කියනෝ ත්‍රහේතුක ප්‍රතිසන්දිලාබී පුද්ගල ඉන්න කියලා. ඇතැම් විට ත්‍රහේතුක ප්‍රතිසන්දිිලාබී උනත් ඔවුන්ට ධර්මය අවබෝධ කර ගැනීමේ අවකාශ නැතිවෙන්නට පුළුවන් බාහිරිං ලැබෙන ප්‍රත්්‍ය ධර්මතාවයන්ගේ නොලබීම මත. පරතෝගොහසප්‍රත්තිය නොලබෙන තැන හිටියොත් ප්‍රත්‍යන්ත දේශයක ඉපදිල හිටියත් ඒද මේ ධරමය අවබෝධ කරන්නට පුළුවන් කමක් ඇත්තේ නෑහ. නමුත් මෙතනද උපන් ප්‍රඥාව තියෙන පුද්ගලයකු කියන දේ භාගිතුන් වහන්සේ සප්ඥෝ කියන මේ පදයෙන් දක්වල තියෙනවා. එතකොට ඒ උපන්නා වූ ජාත චේතනාව නැතිනම් හටගත්තයේ ප්‍රඥාවෙන් යුක්තව ඉන්න කෙනා චිත්තම් ප්ඥංච භාවයන් මෙතන කොටස් දෙකක් වඩනවා එතමයි හිත වඩනවා අනිත් එක තමයි ප්‍රඥාව වඩනවා කියන එක. එතකොට මේ හිත වඩනවා ප්‍රඥාව වඩනවා කියල කියන්නේ හිතවඩීමෙන් අදහස් කරන්නේ සමාධිය සමාධිය කියන්නේ චිත්ත ඒ කග්‍රතාවය ගේ ප්ඥංච ප්‍රඥ්ඥාව කියනක අදහස් කරන්නේ නුවන එමත් දෙතිනම් විදර්ශනාසාගත නුවනව දියුණු කිරීම. එතකට චිත්තම් ප්ඥංච භාවයන් කියන්නේ සිතත් වඩනවා ප්‍රඥාවත් වඩනවා තවි දිහකින් සරල ලෙස ම අපි කිව්වොත්හෙම සමතයත් වඩනවා විදර්ශනාවත් වඩනවා. එතකට මෙන්න මේ සමතයේ සහ විපස්සනාව කියන මේ ධර්ම දෙකම දියුණු කරන කෙනෙක් එය දියුණු කරන්න නිකං ඉඳල නෙමයි ආතාපි කෙලෙස්තවන වීගරයෙන් යුක්තව ඉතාමත් දැඩි වීර්යකින් යුක්තවයි ඔහු මේ කටයුත්තේ නියලෙන්නේ. එකෙන දන්නව කොහොමද මේ ධර්මයන් ප්‍රගුණ කළ යුත්තේ කියලා. සත්‍යයාාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තකේ සක්කාය දිට්ටිප පහනාය සතෝබික්හු පරිබ්බජයේ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒකනේ. සත්‍යයාාවිය ඕමට්ටො හරියට සැතින් පහරලද්දෙක් වගේ ඩයිහෙමානෝව මත්තකේ හරියට හිස ගිනි ගත්තොත්ත එහෙම අපි කොච්චර ක්මනට ඒ ගින්න නිව වූ සසාහවත්තයිද. අන්න ඒ වගේ ඊටත්වඩා වැඩිවේගේකින් මේ ශාසනය කෙනාමකද කරන්නේ මේ ශාසනයේ භික්‍ෂුව උත්සහවත්වෙනවා සක්කාය දිට්ටිප පහනාය සක්කාය දිට්ටිය දුරු කරලා නිර්වාණ අවබෝධය කරන්න පාරිශුද්ධත්වයට පත්වන්නට උත්සාහවත්වෙනවා. එනිසා වීර්ය කියනදේ අත්‍යවශ්‍ය දෙයක් කායි ජීවිත අපේක්ෂාවකින් තොරව වඩන වීර්ය ධර්මය අවබෝධ කර ගැනීම හිලා ඉතාම වැදගත් දෙයක්. එවගේ නිපකෝ නේපක්ක ප්‍රඥාව එතකොට නේපක්ක ප්‍රඥාව කියල කියනව පාරිහාරය ප්‍රඥාවට, පාරිහාරය ප්‍රඥාව කියල කියන්නේ, යම් කිසි කෙනකොට පවත්නා ලෝක කටයුතු කර ගැනීම එහි පවත්නා ප්‍රඥාව. විශේෂයෙන් මේ ගාථාව පිළිබඳව දක්වන කොට, ප්‍ර්ඥාව කියන එක තුන් තැනක විග්‍රහුණ අවස්ථා තුනකදී පැහැදිලුණා පළවෙනි එක තමයි සප්ඥෝ ප්‍රඥ්ඥා සහිත පුද්ගලයෙක් දෙවිනික චිත්තම් පඥ්ඥංච භාවයන් හිතත් වඩනව ප්‍රඥාවත් අදනවා කියන තැන ප්‍රඥාව ඇතුළත් වුණ. එවගේම තුන්ගෙන තැන නිපකෝ නිපකයි කියන්නේ නේ පක්ක ප්‍රඥාව කියන එක. එසු මේ ප්‍රඥාව කියන එක අවස්ථා තුනක විග්‍රහුුණ විෙනියටි කියනවා ජාත ප්‍රඥාව කියල නැති නම් ප්‍රතිසන්දයේදී ලැබෙන ප්‍රඥාව කියනට සප්ඥෝ කියන එක පං්චංච භාාවයන් කියනෙකට අපිකව විදර්ශනා ප්‍රඥ්ඥාව කියලා එනම් මේ නේපක්ක ප්‍රඥාව කියල කියන්න මකක්ද නේපක්ක ප්‍රඥාව කියල කියන්නේ කාලය අකාලය දන්න බව මේ වෙලාවිද්දී මේ දේ කළ යුතුයි කියලා දන්න බව නේපක්ක ප්‍රඥාව වන් දකින කෙනෙකුට තියෙන්නට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ නේ පක්ක ප්‍රඥාව කියල කියන්නේ අද බොහෝ දෙනෙකුට නැතිදයකුත් වෙන්න මේ න පක්ක ප්‍රඥ්ඥාව නිවන්දකින්නට මග පුරණ කෙනෙකුට ඇතිකරගන්නට අත්‍යවශ්‍ය දෙයක් මෙය එනිසා ම හිතන මේ තේරුම් ගැනීමම් ඉතාම වැදගත් කියල මේ නේ පක්හ ප්‍රඥාව කියන එක නිපක බව කියල කියන්නේ න්ගේ හිත පිළිබඳවත් බාහිර ධර්මයම් පිළිබඳවත් පවත්නා පාරිහාරය ප්‍රඥාව පිළිබඳව. එකයන්නේ යම් කිසි විදිහකින් කෙනෙකුට මේ තමයි දානය ගත යුතු වෙලාව කෑම කන්න තියෙන වෙලාව. මේ වෙලාව තමයි ධර්මය පාඩං කළ යුත්තේ මේ වෙලාවට තමයි හිත විවේක නිශ්‍රතව කායිවිවේකයත් ලබාගෙන භාවනාවට යොමු වී යුතු කාලය මේ වෙලාවේද තමයි පරිපුච්චාවට ප්‍රශ්න විසඳමින් සාකච්ඡා කිරීමට ඇති කාලය මේ විදිහට කාලයා කාලය දන්න බව තවදුරටත් ඒක ඔස්සේ අපි විමසල බැලුවොත් අපේ හිතේ ලක්ෂණයන් පිළිබඳව තේරුන් අරගෙන ඊට අදාළව කටයුතු සිද්ධ කිරීම. යම් කිසි කෙනෙකුගේ හිත මනස රාගය පැත්තට නැබුරු ඉනං රාගේ පැත්තට නැබුරු වූ මනසක් ඇති පුද්ගලයා විසින් නැවත නැවතත් නැවත නැවතත් මෛත්‍රයාදී චේතනාවන් වඩන වනං ඔහුට එය රාගය උද්ධීපනය වන්නට හේතුවක් වන්නට පුළුවන්. එනිසා ඔහුට ප්‍රඥාවක් තිෙන්නට ඕනේ රාග ඇතිවුුණ වෙලාවිදි රාගාධී චේතනාවකින් පෙළෙනු ලබන වෙලාවක ඊට අනුරූප වන කර්මස්ථානයක් හෝ අනුරූප වූ මනසිකාරයක් හෝ නොපවත්වා ඒ වෙලාවට අසුභ නිශ්‍රිත මනසිකාරයක් පවත්වන්නට ඔහු දක්ෂවන්නට ඕනෙ. එතකට ඔහු දක්ෂයි කියලා පියතනදි කියන්නේන්න එක තමයි නේපක්ක ප්‍රඥාව කියලා කියන්නේ. නිපක බව. එතකොට, කුගේ හිතේ තරහක් ඇතිවෙනකොට තරහ ඇතිවන තැනදි තවදුරටත් දුකයි දුකයි කියල දුක්කානු පස්සනාව පැත්තට නැඹුරු වඋනොත් හරි. එහම නැතිනං කෙස්ලොම් නියදස් සම්මස් නහර ඇටඇයට මිදුලුවාදී ලෙස දෙතිස්කුණුපු කොට්ටාශයක් ගැන බලන පැත්තකට නැබර වූුණොත් හරි එහෙමනොත් එතනදී ඇතිවෙන්නේ තවත් ගැටීම්සාගත තරමුණු සමුදායක්. එහම ගැටීම්සාගත අරමුණු සමුදායක් ඇතිවුණුත් එහෙම ඒද එයාගේ ප්‍රතිපදාවට බාධාවක් වෙනවා. ඒ වෙලාවට එයාට තියෙන්න්න ටෝනෙ මේ වෙලා වෙදි ප්‍රගුණ කළයොත්තේ මෛත්‍රී සහගත මනෝභාවයක්. එම් මම මෛත්‍රී කළ යුතුයි කියලා. එරකොට අන්න ඒ විදිහට තමන්ගේ හිතේ විටිං විට පත්වන අවස්ථාවන් පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන්නට යනකොට ඔහුට ඉතාම වැදගත්වන දෙයක් තමයි මේ නේපක්ක ප්‍රඥාව නිපක බව කියන එක. අපි ප්‍රතිපදාවක් වඩනකොට ප්‍රතිපදාවක් දියුණු කරනකොට ඒ ප්‍රතිපදාව දියුණු කිරීමේ දී අපි මූලික කරගන්න දේ තමයි අපි දියුණු කරන්නේ ඉන්ද්‍රිය ධර්මතාටිකක්. ඒ ඉන්ද්‍රිය ධර්මතාටික බවට පත් වෙන්නේ. සද්ධාව වීග්‍රය, සතිය, සමාධිය, ්‍රඥාව කියන මේ ධර්මයෝ. ඉන් ශ්‍රද්ධාව කියල කියන්නේ තෙතමනය ඇති කරන ධර්මයක්. තෙතමනය ඇති කරන ධර්මයක් කියලකිව්වේ සිත පිනායන සිත අලවා බැඳ තබන්නට සමරෘත්ත වන තවදුරටත් අනිකුත් ධර්මයන්ට උපකාරවත්වන දෙයක්තමයි ශ්‍රද්ධාව. ස්්‍රද්ධාව නැත්තන් කෙනෙකු ධර්මය තේරුම් ගැනීමට හෝ ධර්මය පිළිබඳව උත්සාවත්වීමට හෝ යොමුවන්නේ නැහැ ඔහු නැවත නැවතත් තර කාමාදී විතර්ක ආරම්මණයම් පසු පස්සේ හබය නෝමිසක. එනිසාම් වැදගත්ම දේ තමයි ප්‍රතිපදාව වඩනකොට ශ්‍රද්ධාව කියල කියන්නේ සද්ධහා බීජම් ශ්‍රද්ධාව කියන එක මේ ප්‍රතිපදාවට වඩන කෙනෙකුට මේ ගුණ වගාව කරන කෙනෙකුට තියෙන බීජය වගේ දෙයක් ඒක තමයි රෝපණය කරන්නේ ලිම ශ්‍රද්ධාවෙන් තමයි කෙනෙක්කු මේ මාර්ගය තුළ ගමන් කරන්නට මෙ මාර්ගයේ තුළ තමන්ගේ ප්‍රතිපදාව යන්නට ආරම්භ කරන්නට උත්සාාවත්තු වන්නේ ශ්‍රද්ධාව තුළ පිහිටා සිටීම නිසා. එනිසා ශ්‍රද්ධාව කියනදේ මූලික අංගයක්. ස්්‍රද්ධාව වැඩිිය වුණුත්මොකද වෙන්නේ. ස්්‍රද්ධහාව පාලනේ නෝනොත් අමූලික ශ්‍රද්ධාව බවට පත්තිෙනවා අමූලිකා ශ්‍රද්ධාව වැඩියුුණොත් මෝඩ ශ්‍රද්ධාව වැඩියුුණොත් එකටික් අස්්‍රද්ධාවටත් වැඩිය ටිකක් භයානක වෙන්න පුළුවන් එතකොට ඒ මෝඩ ස්්‍රද්ධාව නිසා අනර්ථයක් සිද්ධ කරගන්නට පුළුවන් කමතියෙනවා මෝඩ ශ්‍රද්ධහාව එනිසා පාලනය කළ යුතුයි ශ්‍රදධාව දියුණු කරගත යුතුයි වැඩි කරගන්නට ඕනෙ ්‍රද්ධාව එතෝට ශ්‍රද්ධාව ඉන්ද්‍රී ධර්මයක් ඉද්‍රී ධර්මය බලවත්ව අනි ධර්මයන්ට උපකාර කරන දෙයක් බවට පත්කරගන්නට අවශ්‍යයි. එවගේම තමයි වීර්ය කියල කියන්නෙත් ඉන්ද්‍රී ධර්මයක්. වීර්ය කියනකොට දත්මිටි කාගෙන ඉඳගෙන ඉන්න එක විතරක් නෙමයි වීර්රය කියල කියන්නේ ය කියල කියන්නේ චතුරංග සමන්නාගත වීර්යකට අංග හතරකින් යුක්ත වීර්රයක්. මොනෝද අංග හතරකින් යුක්ත වීර්රය. නූපන් අකුසල් නූපදවන්නට උපන් අකුසල් දුරු කරන්නට. නූපන් කුසල් උපදවන්නට උපන්කුසල් දියුණු කරන්නට යොමුඋනා වූ මනසක්තිබීම. එතකොට ඒ උපන් අකුසල ධර්මයන් අයිංකරල ඉවත් කරලා විද්වංසනය කරලා දාන්නට අවශ්‍ය මනසක් අපිට තියන්නට ඕනේ. අකුසලයක් උපදින්නට පෙරම මෙතනදි අකුසලයක් උපදින්නට පුළුවන් කියලා අපේ මනසේ ඒ සුභ නිමිතිාදී දේවල් ඇති වෙනකොටම තීරණයක් කරගන්න පුළුවන් හැකියාව තිෙන්න්නට ඕනිේ. එක යනේ සුබ නිමිත්තක් ඇතිවෙනකොටම මට මෙතන රාගය ඇතිවෙන්නට ඉඩ කඩත්තියෙනවා. පටික ගැටීම් සහගත නිමිත්තක් ඇතිවෙන කොට මට මෙතනදි ව්‍යාපාදය ඇතිවෙන්නට ඉඩ තියෙනවා. වෙවිදිහට තමන්ට විතර්කයන්ට නැතිනං කෙලෙසුන්ට ඇතිවෙන්නට හමුවන තැන් පිළිබඳව පවා ඔවදන්නවා. එනිසා සුබ නිමිත්තක් ඇතිවෙන කොටම එයාය විතර්කය වෙනස් කරලා හිත රැකගන්නට උත්සාවත්්‍යයෙනවා එකර රාගයක් ඇතිවුුණට පස්සේ බලවත්ව නැගුණු රාගේ යටපත් කරන තරන් අමාරු නෑ හොඳයි සුබයි කියල පේන තැනදි අරමුණ ටිකක් වෙනස් කරගත්තහම. බලවත්ව නැගුණු වෛරයක් යටපත් කරන එක තරම් මාරු නෑ ගැටෙන මන තුළම එක වෙනස් කරගත්තොත් ඒකිවත් කරගත්තොත්. එනිසා එක පහසුවක් තියෙනවා අන්න එක හඳුනාගන්නට තමයි නේ පක්ක ප්‍රඥාව නැතින නිපක බව අපිට අ පශ්‍ය වෙන්නේ. ගේ අපිට වීර්ය තියෙනවා වගේම තියනට අවශ්‍ය දෙයක් තමයි සමාධිය සමාධිය කියල කියන්නේ චිත්ත ඒකගෘතාවය සිතෙහි පවත්නා එකඟ බව සිතෙහි එකඟ බව තිබුණොත් තමයි ඇත්ත ඇතිහැටියට දකින්න පුළුවන් කමක් තියෙන්නේ. එකඟ බව නැත්නම් ඇත්ත ඇතිහටියට දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ. එනිසා එකඟ බව කියන දේ අපිට දැනගන්නට නැතිනම් වඩන්නට දියුණු කරන්නට අත්‍යවශ්‍යයි ඒකට තමයි සමත කර්මස්ථාන තියෙන්නේ එකඟ බව කියන එක සමත කර්මස්ථානයක් තුළින් උපදෝගන්නට අවශ්‍ය වෙනවා. එවගේම තමයි ප්‍රඥාව කියන එකත් වැදගත් දෙයක් ප්‍රඥාව කියල කියන්නේ නුව නැති බව ඒ නුවනැති බව අපිට ජීවිතයේ නැතිවුණුන් ඒ මාර්ගය කොතනට අරගෙන අයිද කියන එක කියන්න පුළුවන් කමක් ඇත්තෙ නැ. ට අපි ඉන්ද්‍රිය හතරක් කතා කලා මේක මැද්්‍ය තියන එක ඉන්ද්‍රියක් නැතුව. එතමයි සති ඉන්ද්‍රිය සතිය කියන එක ඉතාම වැදගත්ම ඉන්ද්‍රියක් එකයි අප එක අන්තිමේටුම තියාගත්තේ. සතිය කියල කියන්නේ සෙහිවත් බවනි සතිංචකවාහම් භික්හවේ සබ්බත්තිකං වදාමි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා, සිහිය කියන එක මහනනි මව හැම තැකටම දේශනා කරනවායි කියලා. අනික් හැම ඉන්ද්‍රියයක් මටිකක් වැඩියුුණොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපික වනි ්‍රද්ධහ වැඩියවුණොත් ඇති වෙනවා එතන ප්‍රශ්නයක් ඇතිවෙනවාන. එවගේම වීර්යේ වැඩියවුණනොත්මකද වෙන්නේ. කෙනෙකුට වීර්යේ වැඩියවුණොත් එහෙම ර සෝන කුටිකන්න හා මුදුරුවන්ට වගේ වෙනවානි සෝන කුටිකන්න හා මුදුරු කියන්නේ ්‍රද්ධාවෙන් බොහොම වැඩි. යොගම වීරීන්ද්‍රී ඉතාමත් වැඩි හාමුදුරු කෙනෙක්. සෝන කුටිකන්න හාමුදුරු ගිහිකාලෙ ඉතාම සියුමවැලි රීරයක් දරපු කෙනෙක්. කනේදාගෙනෙ හිටපු කුණ්ඩලාභරණයම කෝටියක් වටිනා නිසයි, කෝටිකරණ නැතිනම් කෝටියක් වටිනාකන් ඇත්තායැයි කියන කුටිකන්නනාමයේ පටමැදුනිෙත්. ඉතින් මෙසේ වූ ඉතාමත් සැපසම්පත් අනුභව කරපු මේසෝන හාමුදුරුවෝ ප්‍රවුන්ජාවට පත්වෙලා සියුමැලි කකුල්වලින් සක්මං කරනකොට සක්මනයේ කකුල් රළු බව නිසාම කකුල් පැලිලා ලේන්නට පටන්ගන්නවා. ලේ එනකොට ඒද සක්මන් කරනවා. ධනගගා සක්මං කරනවා කකුල් පැල් ඇවිදින්න බැරිවෙනකොට. එතකොට හරියට කියනව සක්ම මළුව හරකෙක් මරපු තැනක් වගේ කියලා. මෙච්චර වීර්ය කරන කොටත් මාර්ගඵලයකට පත්වෙන්න පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ මේක දැකලා වැඩම කරල සෝන හාමුදුරුන්ට අවවාද කරන අස්සෝන වීර්ය සමකරගන්න. ඉන්ද්‍රිය සමකරගන්නට කියලා. එකැන වීරී ටිකක් අඩු කරන්නට වුණා. එමයි කියලා ඔබ වීරය අඩු කළ යුත්තේ නැහැ මොකද ගොහෝ කෙනෙකුට අද වීරයේ මද මයි තියන්නේ. කුටිගන්න හාමුදුරුවන්ට වීර අඩු කරගන්නට වුණා එ ගැන වීරිය අඩුනත් හිත විසරීමට යනවාස හිතේකඟ වෙන්නෙ නැහැ ඇත්ත ඇතිහටට දකින්න බැරිවෙනවා. එවගේම තමයි කෙනෙකුටට සමාධිය වැඩියවුනත් ඒත් ගැටලුවක් නේ. සමාධිමත් වුණන මනසක තියන ලක්ෂණ හඳුනාගන්නට පුළුවන් කමක් නැතිවුුණොත් ඒ සමාධිය තුළ මුලාවට පත්වෙනවා සමහරයට හිතේකඟ බව ගොඩන ගෙනකොට විවිධ විතර්ක මැවිල පේන්න පටන්ගන්නවා. සමහර කෙනෙකුට දෙවියොන්ගෙන් බණහනෝ වගේ හිතන හම දෙවඇවිල්ල බණ කියනවා වගේ පේනවා. බ්‍රක්්මියෝන්ගෙන් බණහනෝ කියල හිතුනොත් බ්‍රහ්මයඇවිල්ල බන කියනෝ වගේ පේනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බණ කියනවගේ හිතුනො බුදුරජාණන් වහන්සේ වැඩල බන කියනවා පේනවා. ඇත්තටම එයා හිතනවා එයාට බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළා බ්‍රහ්මයෝ බණකිව්වා දෙවියෝ කතා කලා රැවටෙනවා. ඒ අය දන්නන්නේ නෑ තමන්ගේෙ හිතෙම තමම්ම බනාහලා කියලා. විතර්කයක් තමම්ම හිතල තමම්ම හිතපු විතර්කයට තමම්ම රැවටුන නිකං හීනයක් දැක්ක වගේ කියලා ඒ අය දන්නේෙ නෑහ. ඉතිං එයාලම්බපු අත්දැකීමක් නිසා කවුරු කිව්වත්ව එක නෑ කියලා. එය පිළිගන්න ලෑස්තිත් නෑ මොකදක යාගයක්ත්දකීමනේ. එයාගේ හිතට රැවටුන කිව්ව කියල එක පිළිගන්න ලැස්ති නැහැ. එතකොට, ඒ තරන් සමාධිය වැඩියුුණොත් ටකක් එතනත් ගැටලු ඇති කරන්න පුළුවන් කම තියෙනවා. ප්‍රඥාව වැඩියවුුණොත් ප්‍රඥාව වැඩියවුුණොත් ඒත් බොහෝ කරුණු කාරණාවල ටිකක් විතර්ක කරමින් ඉදී මිසක ඒ අවශ්‍ය තර ඒ ඉද්‍රිය ප්‍රගුණක් අනිෙක්කුත් ඉන්ද්‍රිය දියුණු කරගන්නට උත්සාහවත් වන්නේ නැහැ දම්මෝද දච්චයට හරි පත්වෙලා ධර්ම අවබෝධය එතනින් නතර වෙන්නට තමයි බලන්නේ ප්‍රඥා ඉන්ද්‍රී අධිමත්ව වුණාත්. මේ ඉන්ද්‍රී හතරම වැඩියවුනොත් එහෙම ටික් ගැටලුවක් තියනවා හැබැයි සතිඉන්ද්‍රිය වැඩිවුනාාය කියලා සිහිය වැඩිවුුණ කියලා වෙන හානියක් ඇත්ති නෑ සිහය වැඩිවුනාට පස්සේ කිසිීම ඒකෙන් ලැබෙන වැරදි දෙයක් ඇත්ත නෑ සිහිය කොච්චිර වැඩිවුුණා ඒක යහපත පිණසම තමයි පවතින්නේ සිහිය වැඩිවෙනකොට මොකද වෙන්නේ සිහිය වැඩි වෙනකොට අනික් දේවල් ගැන පෙන්නවා දෙනවා අනික් ඒවගෙන කියලව අනිත් ඉන්ද්‍රිය ධර්මයන් අඩුයිනං ඒ අඩු ඉන්ද්‍රී ධර්මය ගැන තමන්ට හොඳට දැනගන්න පුළුවන්කම තියෙනවා හිතේ ්‍රද්ධාව අඩුයිනම් දැන් ්‍රද්ධාව දියුණු කරගන්න ටෝනි කියලා ඒ පෙන්නල දෙන්නට පුළුවන් සිහිය තියෙනවන ඒවගේම සමාධී අඩුයිනම් සමාධී දියුණු කරන්න ටෝනි ප්‍රඥවාඩුවයි නම් ප්‍රඥාව දියුණු කරන්නට ඕනි මේ විදිහටට තමන්ගේ හිතේ වීර අඩුවෙනකොට වීරය දියුණු කරන්න ඕෝනි කියලා පෙන්නල දෙන්නට ඒකි අඩුපාඩුව අඩුබව ප්‍රකටකොට දක්වන්න පුළුවන් කම තියෙනවා හොඳට සිහියක් තිර කෙනාට. එතුො දැගෝක සිහිය විතරක් තිබුණ කියලා මදිනි ඒ සිහිය තිබනත් එයායට කරුණුකාරණා දන්න ඒ හැසිරෙන්න්නට පුළුවන් න්න පාරිහාරය ප්‍රඥාවක් තියන්නට ඕනේ. පාරිහාරය ප්‍රඥාවෙන් ඔහුට ලැබෙනවා දෙයක් ඒ පාරිහාරය ප්‍රඥාවෙන් ඔහුට ලැබෙනදේ තමයි ඒ හැමතැනකදිම කළ යුතු දේ ශ්‍රද්ධාව අඩුයිනං ඔ බුද්ධානුස්සති ධහමානුස්සති සංගානුස්සෘතියාදී දේවල් වඩල ශ්‍රද්ධාව දියුණු කරගන්න දන්වා. වීරය අඩුයිනං මරණ සතිය වඩලා මේ ජීවිතයේ දුක් දායක බව පිළිබඳව බලල සසර සභාවේ පිළිබඳව බලලා ආදීනව පිළිබඳවමෙනෙහික ඔහු දන්නවා වීර්යේ දියුණු කරගන්න ටඕන කියලා. එක බව අඩුවන්නම් සමත කර්මස්ථානයක් දියුණු කරලා, ඒෝ සයහු දන්න එක බව ඇති කරගන්න ඕනි කියලා. එවගේම ප්‍රඥ්ඥාව අඩුවිනං අනිත්‍ය සං්ඥාදීද දියුණු කරලා, ප්‍රඥ්ඥාව දියුණු කරගන්නට අවර්්‍ය කර්මස්ථානයක් තෝරගන්නට ඔහු දන්නවා. එකට මේ විදිහට බලනොට මේ ප්‍රතිපදාව පුරාගෙන යනකොට වැදගත්ම කෘත්තියක් වැදගත්ම අර්ථයක් සිද්ධ කරන දෙයක් තමයිමකදද නිපක බව කියෙන එක. එනිසා මේ මඟ වඩනකොට පලවෙනිම කාරණාව හැටියට අපිකුව ප්‍රඥාවක් තියෙන්න්න ටෝනි සප්ඥෝ. එවගේම ප්‍රඥාවක් තියෙනව වගේ ඒකෙන ප්‍රඥාව දියුණු කරන්න ටෝනෙටිකව විදර්ශනා නුවන කියලා. ඔ දිහටයේ දේ කරගෙන යන්න නං සීලයක සමාදන් එලා හිතයි ප්‍ර්ඥාවයි වඩ වඩ යන්නට නං එයාට නෙපක බවතියෙන්න්නටඕනේ නේ පක්ක ප්‍රඥාව නේ පක්ක ප්‍රඥාවේ ලක්ෂණයේ තමයි ඔයකි්ව. පාරිහාරයේ ලක්ෂණයක් තියෙනවා එකන්නේ ඒක කොහොමද කටයුතු කරන්න එදිනි දා හැසිරෙන්නේ කොහොමද මනස පිළිබඳව ඔහොට තේරුම් ගන්න බවක්තියෙනවා. ලෝකෙ පැවැත්ම පිළිබඳව දන්නවා. ගෝචරය ගෝචරය දන්නවා මෙතන්ට ගියොස් සමාධය පිරිහෙනවා ට ගියොත් සමාධදී දියුණු කගන්න පුලුවන් කෙලහු දන්නවා. එනිසා ගෝචරය අතහරල ගෝචරස්ථානයහි හැසිරෙනවා. මේ දේවල් කියියෝ කියියෝ එන්න ගියොත් නම් වඩපු සමාධීවරයි ඒ දේවල් නතර වෙනෝ කියලා දන්නවා ඒ නිසා මොකද කරන්නේ නිවැරදි පැත්තට යොමු වෙනවා ඒදේ කතානු කර ඒදේ අතහැරල වචනයේ සංගොරයට පත්වෙනවා මෙන්න මේ විදිහට නේපක්ක ප්‍රඥාව ඉතාම වැදගත් දෙයක් බවට පත්වෙනවා එතට මේ ගාථාව තුළ ප්‍රඥාව තුන් තැක කිවේ ඔ ඔොය හේතුව නිසයි. එරකොට කෞුද මේ වඩනවා කියල කිවේ නිපකෝ භික්කූ එනේ පක්ක ප්‍රඥාවෙන්යුත්ත භික්‍ෂුව. එදට කෙනෙකුට හිතෙන්න්නට පුළුවන් මේ භික්ෂුව කිය කියන එතකොට මේ හාමුදුරුවරුන්ට විතරද මේ කියලා තියෙන්නේ. සිල්වත් එන්න කියලා තියෙන්නේ හිත වඩන්න කියලා තියෙන්නේ නුවන වඩන්න කියලා තියෙන්නේ හාමුදුරුවරුන්ට විතරද කියලා. වක් බදුරජාණන් වහන්සේ ලඟට එක ගෘහපතියක් එක බමුණෙක් ඇවිල් අහනවා මේ ශාසනයෙන් ලබන පළ ප්‍රයෝජන පිළිබඳව. එතනති බුදුරජාණන් වහන්සේ පෙන්ල දෙෙනවා මේ ශාසනයේ භික්‍ෂන් වහන්සේලාටත් ප්‍රයෝජන ගන්න පුළුව. භික්ෂනීන්ටත් ප්‍රයෝජන ගන්න පුළුවන් එවගේම මේ ශාසනයේ සාමනේරයන්ටත් ප්‍රයෝජන ගන්න පුළුවන් සාමනයේ රීන්ටත් ගන්න පුළුව සාමනේර බව පිණිස හික්මිෙන කෙනටත් සාමනේරී බව පිණිස හික්මිෙනයටත් ප්‍රයෝජනගන්න පුළුවන්. එවගේම අනගාරික උපාසක උපාසිකාවන්ටත් මේකේ ප්‍රයෝජනගන්න පුළුව අමාර්ග පල ලබන්නට පුළුවන්. ඒවගේම තමයි කාම භෝගී උපාසක උපාසිකාවන්ටත්. ගෘහජීවිතයක් ගත කරන කාමය ඇසුරු කරන උපාසික උපාසිකාවන්ටත් මේක ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. එන අපිට පේනුව ධරමය. අවබෝධ කරගැනීමහිදී ඒ ඒ කෙනාට අදාලා භූමිකාව තුළ ඉඳල ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කම තියෙනවා එන ඇැයි මෙතනද ආතාපි නිපකෝ බික්‍හු කියලා භික්‍ෂුව කියන තැන අදහස් කළේ භික්ෂුව කියන වචනය අර්ථගන්වන්නට ගියාම අර්ථ ගොඩකින් අර්ථගන්නනවා එතකොටට චින්න බින්න පට දරතී ති බික්හු සින්දුනු බිඳනු වස්ත්‍රධරණ නිසා භික්ෂුව කියලා කියනවා එරකොටට සංසාරයේ භයන් ඉක්හතීතිී බික්හු සංසාරයේහි බය දකින නිසා භික්‍ෂුවයි කියලා කියනවා. එවගේම ඥප්ති චතුත්ත කර්මවාකෙන් උපසම්පදාව ලබපු නිසා භික්ෂුවයි කියලා කියනවා. එවගේම පින්ඩ පාතේ වඩින භික්හතීතිී බික්හු පිඩු සිංගා යන්න නිසා භික්ෂුවයි කියල කියනවා මේ විදිට භික්‍ෂුව කියන එක අර්ථගන්නන ගොඩක් ක්‍රම යන්තියනවා මෙතනදී අර්ථගන්වන්නේ සංසාරයේ භයන් ඉක්හතීතිී බික්හු සසර බය දකින නිසා භික්ෂුව එරකොට සසර බය දකින නිසානුයි භික්‍ෂු කියන නමින් හඳුන්න්නන්නේ මේ ගාතාවට අදාළව නම් එකයන්නේ ඔබත් භික්‍ෂුවක් එකෙන් අදහස් කරන්න ඔබ පැවිද්දෙක් කිය නෙමේ ඔබ සසර බය දකින්නෙක් කියන එක එරකට ඔබ සසර භය දකි එෙක් නං ඒක අදාල ප්‍රවෘජාවට පත්වන අයට විතරක් නෙමේ සීලයේ පතිද්ාය නරෝ සපඥ්ෝ චිත්තම් ප්ඥංච භාවයන්කිවේ එනම් ඔබත් අයිති සීලයේ පතිට්හාාය නරෝ, සප්ඥෝ චිත්තම් ප්ඥංච භාවයන් කියපු තැනට ඔබත් අයිති. එතකොට අන්න එබඳු භික්‍ෂුව නැතිනම් එබඳ සසරබිය දක්නාා වූ කෙනා සෝ ඉමං විජටේ ජටන් ඒ කෙනා මෙන්න මේ ධර්මයන්ගින් යුත්ත එකන් අපි කලින්කිව්ව වගේ අවුලට පත්වෙලා ඉන්න අන්න ඒ අවුල නිරවුල් කරනවා එතකොට හරියට බොහොම ඉතාමත් ශක්ති සම්පන්න මනුස්සේෙක් පොළවෙහි හිටගෙන තියුණු ආයු දෙයක් අරගෙන හරියට උනපඳුරු ටිකක් බට දඩු ටිකක් කපල බිමට දානෝ වගේ. ඒ කෙන මේ ප්‍රඥාවෙන් පාරිහාරයේ ප්‍රච්ඥාව නැමති අතෙන් අල්ලගෙන මේ විදර්ශනා ප්‍රඥාව නැමති මේ පොරව අරගෙන මේ උනවනය තෘෂ්නා නැමති ජාලාව කපල හෙලලදානව පහලට දානෝ. එතකොට මුල් ලෝකේටම අග්‍රව හිටින කෙනෙක් බවට ඔහු පත්වෙනවා. එනිසා දැන් මේ නිවන්දකින්නට අවශ්‍ය මාර්ගය තමයි විදිහට දැක්වේ. එතකොට මේ විදිහට දක්වන බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ පෙන්නන්නේ ත්‍රවිධ ශික්ෂාවන් එතගොට ත්‍රවිද්ධ ශික්ෂාව කියලා කියන්නේ අධිශීල ික්ෂ චිත්ික් අධ ප්‍රඥඥාශික්‍ෂා කියන මේ ධර්මයන්ට කියනවා ත්‍රශික්ෂා ධර්මයන් කියලා. එතකොට මේ වචනවලින් පැහැදිලි කරන්නේන්නේ ත්‍රිශික්ෂාව අධි සීලයම අධි ශික්ෂාවක්. සීලේ කියල කියන්නේ යම් කිසි කෙනෙකු සමාදංවගන්නා දේට කියනවා සීලේ කියලා. ඒ සීලය සමාදංවගන්නාූ සීලය තුළ හික්මෙන නිසා, පවතින නිසා ශික්ෂණය ලබන නිසා එකට කියනවා ශික්ෂාවක් කියලා. එදකට අධි සීල සිික්‍ෂා කියල කියනවා ඒ සීලයහි හික්මෙන දේ. ගේ අධි චිත්ත ශික්ෂා කියල කියනවා හිතේ සංවරයට පත්කර ගැනීම තුළ හික්මීම ලබනෝ සිික්‍ෂණය ලබනවා එකන්න අධි චිත්ත ශික්ෂා කියල කියන්නේ සමාධිය උපදවනවා කියන එක සමසතලිස් කමටහනකින් සිද්ධ කරන්නේ අන්නේ සමාධිය උපදවන එක එවගේම අධි ප්ඥාසිික් අධි ප්ඥා ශික්‍ෂාව කියල කියන්නේ ඒ ඥාව මාර්ග ප්‍රඥාව උපද වනකම යථහා බොහූත ඥාණ දර්ශනය කෙ එකට අපි කියනවා. එතකොට මේ ගාතාවෙන් එක විදිහෙකින් ගත්තොත් එහෙම මේ විස්තර කරල තියනමකක්ද මේ ත්‍රිවිධ ශික්ෂාව ත්‍රශික්ෂා ධර්මය අධ සීල ික්ෂාව අධිචිත්ත ික්ෂ අධි ප්‍රඥ්ඥාශික්ෂා කියන මේ ධර්මය. ඒවගේම තමයි මේ තුෙ මේ තවදිහකින් විග්‍රහ කල් තියනෙ ත්‍රවිද කල්්‍යයාාන ශසන ආදිකල්්‍යාන ශාසන මජ්ජේ කල්්‍යාන ශසන පරිෝසාන කල්්‍යයාාන ශසන කියන මේ ත්‍රවිධ කල්්‍යාන ශසනය තමයි මෙ විදිහට විග්‍රහකොට දක්වන්නේ. එකන මේ ශාසනයේ ආදියත් පිරිසුදුය ආදිය යහපත් පටන්ගැන්ම යහපත් මේ සාාසනයේ පටන්ගන්නේ කොතනින්ද මේ ශසනයේ පටන්ගන්නේ එතකොට මධ්‍ය කියල කියන්නමකක්ද මේ ශාසනයේ මධ්‍ය තුළ සමාධිය සංඛ්‍යාත ප්‍රනීතතර සැපයක් තියෙනවා යහපත් දෙයක් තියෙනවා. එවගේම මේ ශාසනයේ අවසාන පරිියෝසානය කල්්‍යයානයි කර යහපත් කෙලවර යහපත් කෙළවරම කදද විමුක්තිය එමත්ත තිනම් නිවන එතකොට මෙන්න මේ ආදිිකල්්‍යයාාන මජ්‍යය කල්ල්‍යයාන පරිියෝසාන කල්්‍යාන කියන මෙන්න මේ කල්්‍යාන කර ධර්මයන්ගෙන් ත්‍රිවිධ කල්්‍යාන ධර්මයන්ගෙන් යුපතයි. මේ විග්‍රහ කරන්නේ අන්න ඒ කල්්‍යාන ධර්මයක්. එතකොට ඒ කල්්‍යාන ධර්මයන් පිළිබඳව තව ආකාරයකින් තමයි මේ සීලයේ පතිට්ටහාය නරෝ සපඥු චිත්තම් ප්ඥංච භාවයන් කියලා මේ විග්‍රහය සිද්ධ කරන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න්නට පුුව මෙතන ඇයි සම්මයක් දෘෂ්ිය නැත්ති කියලා. එන සම්මයක් දෘෂ්ටියය යදෙන ආකාරය පිළිබඳව සම්යයක් දෘෂ්ටියය කොහමද ඒ කාරණාවට උපකාර වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපිට ඉදිරි දේශනාවන් තුළදී තව දුරටත් සාකච්ඡා කරන්නට පුළුවන් මොකද සම්යයක් දෘෂ්ටිය කියනදේ අපි නිරදිව තේරුම් ගතයුතු එනවා නිවැරදිව සමයයක් දෘෂ්ටිය තේරුම් ගත්තොත්තමයි අපිට මේ කාරණාවතාම පැහැදිලි කරගන්නට පුළුවන්කම තියන්නේ නි අපි ඉදිරියේදිී මේ කාරනාටික පිළිබඳව අප අවධානය තවදුරටත් යොමු කරමු මේ දේශනා මාලාවත් තුළ අපි ඉදිරියේදි මේ හා සම්බන්්ධවෙමු. කවුරුත් පින් අනුමෝ දංකරමු ආකාසට්ඨා්ච බුම්මට්ඨා දේවා නාගා මහිද්‍යිකා ප්ඥන්තන් අනුමෝදිහිත්වා චිරංග්‍රක්හන්තු බුද්ධ සාාසනං ආකා සට්හාච බොහ්මට්ටා දේවා නාගා මහිත්තිකා ප්ඥන්තන් අනුමෝධිත්වා චිරංග්‍රක් හන්තු බුද්ධසාාවකං ආකා සට්හා්ච බුහම්මට්ටා දේවා නාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිිහිත්වා බෝධයන්තු සිවං පදං. එවගේම ධර්මදේශනාව සඳහා දායිකත්වේ දැරු ඒ පින්වත් සෑම සියරු දෙනා නම්මිනොත් ඔබ සෑමසිරු දෙනා නමිනුත් මේ පරලොව ගිය ඒ නම් සඳහන්කල ඒ සියලූම ඥාතීන්ටත් මේ පින අනුමෝදං වන්නට අවස්ථාව සැලසේවා දුක සිටි නම්දුකෙන් අත මිඩේවා, සැපක සිටි නම් සැප තොතුවත් වඩා වර්ධනය කරගනීවා. ඥාතීන්ටත් උතුම් නිවනිින් සැනසින්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියන අදහස් ඇති කරගෙන. ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතී නංහෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එවගේම ධර්මශ්‍රවනය කළ ඔබ සෑම සලු දෙනාටමත් ධර්මදේශනාව සඳහා දායිකත්වය රැගෙන කටයුතු කළ සියලුම පින්නත් පිරිසටත් ඒවගේම ධර්මදේශනාව විකාශය කිරීම සඳහා සියලු කටයුතු සිදු කළ ඒ වෙලඳ සේවේ කාරි මණ්ඩලය ඇතුළු සියලු පින්වත් හැම දෙනාටමත් මේ සීලු කුසලේ ගොහර කටු භහංකර දුක්ෂහිත සසරින් එතරව ලබන අමාමහනිවනින් සැනසීම පිණිසම හේතු පාර්මිතාවක් වෙත්වා කියලා සාදුහූ කියලා පින් අනුමෝදන්වන්න.